ආශි කාලිදාස රංගනයට එක්ක නවක රංගන ශිල්පිනියක් අහම්බෙන් රංගනයට පිවිස සිය කුළුඳුල් ටෙලි නිර්මාණින්ම බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණය හිමි කරගත් ඇය දැන් රංගනයේදී දෙක ගමනක් යන සිහින දකින්නේ. ඉතින් ඇගේ කලා ජීවිතය ගැන වගේම පෞද්ගලික ජීවිතය ගැන අපිත් එක්ක විස්තර කිව්වේ මෙහෙමයි. ඉන්ටර්නැෂනල් ටෙලි නාට්‍ය මිනු සහ ඩාම් ටෙලි නාට්‍ය ෂෙනායා විදිහටයි මම ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ. මිනු කියන්නේ ගැම විදියට ඉන්න චරිතයක්. ෂෙනායා කියන්නේ බටහිර පන්නේට නැඹුරු දඟකාර චරිතයක්. මේක එකිනෙකට වෙනස් චරිත දෙකක්. ඉතින් හරිම සතුටින් ඒ නිර්මාණවල මම වැඩ කරනවා. ඇත්තටම කිව්වොත් මම රංගන ශිල්පිනියක් වෙන්න හිතාගෙන හිටපු කෙනෙක් නෙමෙයි. මම මුලින්ම සම්බන්ධ වෙන්නේ වෙළඳ දැන්වීම වලටයි. ඒ Instagram එකේ මගේ ඡායාරූප දැකලා. ඔය අතරෙදි ටෙලි නාට්‍යකට රංගන ශිල්පිනියන් තෝරනවා කියලා දැනගෙන අම්මගේ යාළුවෙ මගේ ෆොටෝ එකක් යවලා තිබුණා. ඊට පස්සේ මම නාට්‍යට තෝරගත්තා. ඒ තමයි මගේ කොළඳුල් ටෙලි නාට්‍ය රංගන වරම ලැබුණ ඉන්ටර්නැෂනල් ටෙලි නාට්‍ය. ඒ පිටපත කියවද්දිම ඒ චරිතය ගැන ලොකු පැහැදීමක් ඇති වුණා. ඊට පස්සේ තමයි දනිෂ්ක රත්නායක අයියාගේ ඩාම් ටෙලි නාට්‍යට සම්බන්ධ වෙන්න ලැබුණේ. මම රංගනයට සම්බන්ධ වෙනවට අම්මා තාත්තා අක්ක කොට කැමති වුණා. ඉන්ටර්නැෂනල් නාට්‍යට සම්බන්ධ වෙන්න කිව්වෙත් අම්මා. දොලීක අක්කා වගේ ප්‍රවීණ පිරිසක් එක්ක වැඩ කරන්න ලැබීම හොඳ අවස්ථාවක් කියලා අම්මා කිව්වේ. මගේ රංගනයට මේ වෙනකොට හොඳ ප්‍රතිචාරත් ලැබෙනවා. සමාජ මාධ්‍යවල මාව දකින විදිහයි නිර්මාණවල මාව දකින විදිහයි වෙනස් බව සමහර මට කියනවා. ඒ මම අඳින්න පළඳින විදිහ වෙනස් නිසා වෙන්න ඇති. මගේ රංගනේ ආධුනිකකමක් දැක්කේ නැහැ කියලායි ගොඩක් අය කිව්වේ. කවුරු හරි මගේ රංගනේ අඩුපාඩුවක් පෙන්නලා දුන්නත් මම නිහතමානීව පිළිගෙන මගේ අඩුපාඩු මං හදාගන්නවා. හැබැයි දැනට මට කවුරුත් දොසක් කියලා නැහැ. මම මගේ පවුලයත් එක්ක හරිම විනෝදින් ඉන්න කෙනෙක්. රුගත කිරීම වලට ගියාම වැඩිය කතා නොකරන නිසා මගේ ලොකුකම කිලත් කට්ටිය කියනවා. ගෙදරින් එළියට ගියාම වැඩිය කතා නොකරන එක මගේ විදිහ මිසක් ඒක මගේ ලොකුකම නෙමෙයි. හැබැයි ගෙදරදී එළිය දකිනවට වඩා හාත්පසින් වෙනස් චරිතයක් මම. මාත් එක්ක වැඩ කරපු හැම ප්‍රවීණ ශිල්පියෙක් ශිල්පිනියක්ම හරිම හොඳට මට හැමදේම කියලා දෙනවා. ඔවුන් අපිට හොඳ සහයෝගයක් ලබා දෙනවා. ඉන්ටර්නැෂනල් රුගත කිරීමවලදී දොලීක අක්කා කිසිම ભેදයක් නැතිව අපි හැමෝම එක්ක හැම වෙලාවෙම විනෝදින් ගිනව වෙලා ඉන්නවා. මට මේ වෙනකන් ඒ නිසා කාගෙන්වත් කැපිලි කැටිලිවිලා නැහැ. මට තාම අවුරුදු 17යි. මම උසස් පෙළ කරන්නේ 2022 වසරේ. ඒ නිසා මට කරන්න පුළුවන් ගැළපෙන චරිත තෝරගන්න මම විමසිලිමත් වෙනවා. මගේ කැරලි කොණ්ඩ නිසායි මට ගොඩක් ආරාධනා ලැබුණේ. මමත් ඉතින් මගේ කොණ්ඩට ගොඩක් ආදරේ. ඒ නිසා චරිතයක් වෙනුවෙන් කොණ්ඩ කපන්න උනොත් ඒක නම් මම කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් කොටට ඇඳට ඇඟ ගොඩක් නිරාවරණය වෙන දුම් මං අඳින්නේ නැහැ. මගේ අම්මගෙනුයි තාත්තගෙනුයි හලා මට ගැළපෙන නිර්මාණ තෝරාගෙන මම ඉදිරියේ රංගනයට සම්බන්ධ වෙනවා. ඒ වගේම තමයි අරුණ ජයවර්ධන මහත්මයාගේ හැපි බර්ත්ඩේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න මට අවස්ථාවක් ලැබුණා. ඒකෙන් මම ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා. ඒක ඉදිරියේදී තිරගත වෙන්න නියමිතයි. මම ගොඩක් සිනමාවට කැමති කෙනෙක්. තවත් චිත්‍රපටයකටත් ආරාධනා ලැබුණා. ඒක තවම සාකච්ඡා මට්ටමින් තියෙන්නේ. ඒ අතරෙදී හොඳ ටෙලි නිර්මාණවලටත් සම්බන්ධ වෙන බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම පොඩි කාලේ ඉඳන් හින දැක්කේ ගුවන් සේවිකාවක් වෙන්නයි. හැබැයි දැන් නම් රංගනේ අතහරින්නේ නැහැ. ගුවන් සේවිකාවක් වෙන හින හැබැයි උනත් ඒ අතර රංගන කටයුතු වලටත් පුළුවන් විදියට සම්බන්ධ වෙනවා. මගේ හැකියාව තව තව දියුණු කරගෙන රංගන ශිල්පිනියක් විදියට ගුණාත්මක නිර්මාණවලට දායක වෙන්න තමයි මගේ එකම බලාපොරොත්තුව වෙන්නේ. මම නෝර නිසා රුගත කිරීම තියෙද්දි නෝර ඉඳන් කොළඹට එන්න වෙනවා. කොළඹින් ගයක් ගන්න මම හීන දකිමින් ඉන්නවා. හැමදාම අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතුපාට බටන් එක බලලා අපිට subscribe කරන්න.